සිතනිවන්න දැෑමී සිත අද අපි විශේෂයෙන් කරනයන පූජාවක් තමයි පත්තිනි දිවයාංගනාවට යම් අසනී පැරෝගයක් පේඩාවක් අවස්ථාවකදී එසේ නැති නම් ඩෙඩත්්දුකක් අවස්ථාවකදී එසේ නැති නම් රැකියාවක් අවශ්‍යතාවයකදී එසේ නැතිනම් විවාහයක් දරුවයෙක් සම්බන්ධ දෙෙවල්දරුව සම්බන්ධුව යම් කරුණු කාරණාව වලදි සප්ප තිනිදිවආංගනාවට පඬුරු බඳිනු. පඬුරු බඳින්ට යම් ක්‍රමවේදයක් තියෙන. මේ ක්‍රමවේදය තමයි අද අපි මේ විග්‍රහ කරලා කියල දෙන්නේ පඬුරු බඳින ආකාරය කෙසේ දෙයන්න ගැන. මේක හොඳින් වටහාගෙන තමන්ගේ යම් කාරණයක් ඇත්තම් ෂස්්්‍ර කරගන්නට පුලුව අඹවිදියට මේ තුන් සප්ප තිනිදිවආංගනාවට කරන මේ උතුම් පුද පෝජාවෙන් යම් තමන්ගේ පණුරු බැඳීමේදී, පිහිටක් ලැබේවායි කියආපි ප්‍රාර්ථනා කරන ඒ සේ කරගැනීමෙන් තමන්ටම කරගන කරගත හැකි බවත් එයි තමන්ට සුදුසු විදියට ඒ තමන්ගේ කාර නිෂ්ට සිද්ධ කර ගනීමට හැකියාව ඇති බවත්න් සත්පත්තිනිදි විාංගනාවගේ ආශිර්වාදය පිහිට ලැබෙනවාය කාන්තයි පළමුුව රිදී පඬු රක්හෝ තම කාසියක් කහවතරෙන් සෝදාගන්න ඒ සෝදාගන්නාෝ පඬුර පැත්තකින් හොඳින් වෙන් කරලා කියයාගට පලමුෝ ඒකට කහරෙදික ඇල්ලකුත් ඒ විදියටම කහවතරෙන් හෝදලා එ තමන්ගේ සුදුසූ විදිහයට එ පඩුර කහාවතරෙන් හෝද පෝරෙදික ඇල්ලබේරන්න හැරලා ඒකුඩ තවල කියයාාගන්ට පළමුූ කරන්න ්‍රෝණියකල් ඊට පස්සේ සුදුහනුන් කැෙල්ල කරන ගල ගාණන්ටහදට ඒ ගලදාගත්ත සුදුහඳුන් ටික ුලත් කොලේකට එකතු කරලා බුලත් කොලේක ලස්නට ොඩි ගුලියක් වගේහමට හදලා ඒත් පැත්තකින් තබාගට. ඊට පස්සේ පළතුරු හතක් ගන්ටෝල්. මේ පළතුරු හතට අනි වාරයම අවශ්‍ය කරන අමුද්‍රවය දෙකක් තියෙන. එකක් තමයි රාමකෑන් රාමකෑන්කයන් කෙසෙල් වලට. කහපහටට ඔහුරු කෙසෙල්ලවරයක් අනි වාරයෙන්ම හොදට ඒ පුෂ්ටිමත් එහෙල්ලවරයක් වියයුතුයි. වගේම මේක මුල් ඇවරිය විියයුතුවී මේ කෙසල් කැනේ මුල්ම ඇවරිය වෙන්ටෝනේ හරි ගන්නා වූ පූජාවට ගන්න කෙසෙල් ඇවරිය. එවගේ තමයි අඹගටි හතක් ගණ්ඩෝනේ මේ කහපාට වෙන්ට ෝනේ කහපාට වෙන්ටෝ ඊට පස්සේ මේකට අපි තව ගණ්ඩෝනේ බුලත් කොල හතක්කෝනේ විල්ලඳමී පැණි උක්හකුරෝනිි ඒ තනෝනේ නොග කොළ හතක්ව ඕනේ ගිතෙල්ලෝනේ කොහොඹ ඕනිේ තලතෙල්ල ඕනි. මේ තෙල්පර්ග තුනින් තමන්ට කැමති තෙලක් තෝර ගන්ට පුළුවන් මේ පහන් දීපාලෝක පූජාවට. එක ගිතල්ලොලින් පුළුවන් එමන තන් කොහම තෙල්ලින් පුළුවන් එමන න් තලතෙල්ලින් මේ පහන්ආලෝ කරන්ට පුළුවන්. කහ පාඩ රෙදියාර එක හමාරක් විතර ලෑස්තිකර ගට ඕනේ. මේක ගෙදර පී කරනවා නම් ම බුදුන්මදින ස්ථානය සදුස්සුයි ගෙදර කරනවන ඒ ස්ථානය හොඳට පිරිසිදු කල අතුපතු ගාල මේකට කහවතරෝටියයක්ක් ඉහන්ඩ පුළුවන්. එසේ නැති නම් පිණි දීරටිකක් ඉහන්න්න පුළුව. එහම නැත්තනම් සුදු හඳුන්ටක් ගලගාගෙන පිරිසිුදු පැන්කලයකට දිය කරගෙන මේ ස්ථාන්ටි යහන්න පුළුවන්. එසේ නැතිනම් තැබිලි ෙඩියක් ගෙන ඒ ඇස්ස කපා සුදු හඳුන් කැල්ලක් දිය කරලක් ගා තැබිලි හොතරයි ඒ දියරපු ැිලෝටක හන්ටත් පුළුවන් මේ පිරිසිදුම ක්‍රමවේදය මේක තමයි. එම බුදුන් වදින තැන පත්තිනියම්මගේ රූපයක් හෝ පිළිරුවක් තබා එම ස්ථානයේ බුදුන් වදින ස්ථානීම තවට. පළමුුව බුදුන්ට ගිලම්පස බුද්ධ පූජාවක් තවන්ට ඕන්. එයට කොත්තමල්ලි ගණ්ඩ පුළුවන් බෙලිමල් ගණ්ඩ පුළුවන්, රණවරාමල් ගණ්ඩ පුළුවන්, නෙල්ලි ගණ්ඩ පුළුවන් මේ ද ඕනම දෙයක් අරගෙන බුද්ධ පෝජාව ලෝතර අසාතිනායක බුදුන්ට පූජා කරනවා ඊට පස්සේ දීපාලෝක පෝජාවක් සුවදුම් පුද පෝජාවක් ලෝතුරා බුදුන්ට පෝජා කරලා හදින් තමන් බුද්ධ නමස්කාරය කරලා තමන්ගේ බුද්ධාශිර්වාදය පළමුුව ලබාගන්ට ඕනි මේක පන්සලක බෝධියයක් ළඟකරනුවනම්. ඉස්සෙල්ලා බෝධියනාවල බුදුන්ට වැදලා ගිලම් පස බුද්ධ පූජාවක් බුදුන්ට පූජා කරලා. බුද්ධ නමස්කාර වන්දනාව පළමුව කරගෙන තමන්ගේ දෙවනු කාරණයට ය යුතුයි. පළමුුවෙන් හොදාකාරෝම බුදුන්ගේ බුදුන්ට අවශ්‍ය කරනාවවවා ආකාරය බුද්ධ පූජාවත්ව වීම සුදුසි ගිළම් පස බුද්ධ පූජාවත්ද. උදේවරුව කරනන කිරිබත් බුද්ධ පෝජාවක් කිරයාහර පූජාවක් මේ ආදී වසය කරන්ට පුළුවන්. හවස්ජාමේනං බුදු හාන්දුරුවන්ට අස්්ටපාන ගිලම් පස බුද්ධ පූජාවක් තබන්ටක් පුළුවන්. එසේ නැපිනං අර පළමෝකිව ආකාරයට බෙහෙත් ද්‍රෞ්්‍යයක් තම්භගන ගිහිල් බුද්ධ පූජාව තබලා බුද්ධ වන්දනාව කරලා බුද්ධාශිර්වාදය පළමුව අරගන්ට මේ කරන්න ියන්ට ඉස්සර වෙලාක්. අපි මෙම පෝජාව පන්සලක කරනවන. පන්සලේ මල්ලහානාවක් හොඳට වතුරින් හෝදලා සුද්ද පවිත්‍ර කර ගන්නටඕන්.ය සුබ්ද භවිත කරපු මල්්‍ය හානාවට කහවතුර යල සුදු හඳුන් හලා පිණිදියේ වතුරු ල කුමක් හෝ ද්‍රවයකින් එක සුවඳවත් කිරීම ඉතාමත්ම යෝග්‍යයි. ඉන් අනතුරුව මේකෝඩ කෙසල් කොලයක් තැම්පත් කිරීම කෙසල් කොලේ පවා කහාවතරින් සෝදන් පිළිදරෙන් සුවඳවත් කරල සුදු හඳුම්වතරින් සුවඳවත් කල මේ කිසල් කෝලිය මේ මල්ලාසනය උඩ තියන්ට. ඊට පස්සේ මේ මල්ලාසනය මත අර ඊතන ගෙන ඉවනේ තමන් ඒ තන ටික හොදට මේ මල්ලාසනය අර් උඩ තිබබ කෙසල් කොඩේ වඩට ඉහන්ට ගෙටි ෙටිගට හන් කෙසල්ොඩ හන් හොඩ. ඊට පස්සේ තමන් නිච්ච පලතුරු හත තැටියක එහමනත්තම කෙසෙල් කොලේ උඩම තබණ්ඩක් පුළුවන් තැටියක තබන්නත් පුළුවන් තැටියක තබනු වනම් බුලත් කොල නමයක් අරගෙන් බුලත් කොල නමය හොඳටටීයලෙවර වෙලා බුලත් කොල නමය මදි නම් බුලත් කොල සිසයක් අතුරලා මේ පළතුරු පූජාව තබන්ටන් පළතුරු පූජාව තබත්දී මේ පළතුරු හොලදී අපි ්‍රව්ව්‍ය ඔක්හෝම කපල තිබට කමක් නෑ ද්‍රව්්‍ය දෙකක් විතරක් කපන්්ට එපා අපි කෙසෙල් වල අර උඩ කොටස කපන්් එපා ඒ කෙසෙල් ලැවරිය එහෙෙන්මම තියන්ට ඒවගේම තමයි අපි මෙතනදි ගන්නවා කාපාට අඹගෙඩි හතක් මේ අඹගෙඩි හතත් කපන්්ට එපා මේ අඹගෙඩි හතයි කෙසෙල් ඇවරියයි මේ ගෙඩි පිටින් තියන් ඕෝනි තබ කපන පළතුරු ජාති ඒක තිබ්බට කමක් නෑ තමන්ගේ මේ කෙසල් උඩේ උඩ හෝ ඒසේ නැති නම් භාජනයක් උඩ තැටියකුඩ තිබ්බට කමක් නෑ මේ කෙසල් වූ අඹයි විතරක් කපන්න ඇතුව මේ පූජාවතියන්ටෝන් ඒ වගේම තමයි තව මේකට තවපොඩි තැටියක් ුව කරගෙන් ඒකට බුලත් කොළ හතත් තියලා විල්ලද මේී පැණිසාහ ඔක්කකුරු මේකට තබන්ටෝල් පුක්කුරු බන්ටෝන් ඊට පස්සේ නගකොල හත පජාවටේ තිය නුගකුළ හත පහම්මටි හතත් තියලා අර් කැමති තෙල් වර්ගයකින් මීතෙල් හෝ එමන අබතෙල් හෝ එම පොහොම තෙල් හෝ එම ඇතිනම් එළඟි තෙල් හෝ එම ත් කොහොමතෙල් ඒ වගේ කුමක් හෝ තෙල්වර්ගයකින් තමන්ට මේ බ්දීපාලෝක පූජාව රට පුළුවන් මේ පහන් හත දීපාලෝකො තරට ඉන් පස්සේ මේ පළතුරු පූජාවකාහාරෙද්දෙන් පළතුරු පූජාව තරක් වහලා කියන්ට ඊට පස්ස මේ කහාරෙද්ද තැල්ල මේ පූජවසාතියනාව මේ කහාරෙද්ද ඉවත් කරලා අර පඩුරු බඳන්නාව පඩුර මේ පළතුරු වටවුලින් තියන්ටෝ ලඉවර වෙලා පත්තිනියම් මගේ දේවකන්න ලෞ්ව මේ වූජාවතිය අවසානය දීපාලෝකය කල් අවසානයේ ඒ පඩුර අතට අරගන මේ පත්තිනයම් මගේ කන්න ලව්ව කියට. මාගේ සිද්ධ පත්තිනී දිවිහාගනාව වැඩ වාසය කරන නවගමුව මහා දේවාලේටද රංකඩු දේවාලේටද බැල්මහෙලා වැඩවාසය කරන පත්තිනියම්මේ ඔබ වහන්සේ මාගේ මේ උතුම් පුදපෝජාවගෙන. ය සතුටින් වලඳා මාගේ දරුවාට බිලින්දාට මාගේ තරුවාගේ විවාහයේ රැකියාවටගේ දොරට පිහිට ස්ට සිද්ධි කරවා මාගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර දෙන ලෙස. මාගේ පුද පූජාව කැපගෙන. මා මේ බදින රිදී තම පඩුර. බැල්ම්ම හෙලාලාඒ කාරණ ඒ කාන්තයෙන් ඉෂ්ටවේවායි ප්‍රාර්ථනා කරමින් අම්මට මේ පුද පඬුර වෙන්කර වදාරණවායි. පස්වාන් දහසකට බුදුුවෙනවායි. මාගේ කරුණු කාරණා ඉෂ්ට වෙනවායි. අම්මට මාගේ පඬුර බාරයි ටැපයි තීන්දයි කියයා මේ කටයුත්ත අවසාන කර. ඉන් පසුව අම්මා සත්පතිනිි දිී ආංගනාවට පිම්පෙත්තන් මෝදන් කරවා. තමන් ලතුරාබුදුන්ට පූජාකර පුදු පූජාවවට සීපත් කරමින්. එ පුර සපපතිනි අම්මාගේ. යයානක ගෙදරෑවිිත් තබන්ට ඕලි. එසේ නැතිනම්. පන්සලක කරානම් බෝධියක ගෙට ගැසීම හෝ බෝධියක ස්ථානකයක තැන්පත් කිරීම හෝ කුමක් හෝ විදිියකට ඒ හරුණ භාරකරන්නට පුළුවන්. තමන්ට මේ සියල් කාරණ යිෂ්්‍ර සිද්ධූවායෙන් පසුව නැමතවරක් ඕන්නන් ගිහිල්ල. ඒ ආහාරයෙන්ම පුද පෝජාවත් තවල සත්පතිනි දිී ආගෙනාව සතුටු කරලා ආසිර්වාදයකන්ටක් පුළුවන් ඒ. අද අපි මේ හැඳින්නුුවේ සියල්ලු සුබ වැඩ සඳහා කරන කටියයුත්තත් සඳහායි. දෙවැනි කොටසාපි සපපත්ති යම්මාගේ පණුරු බැඳීම දෙවැනි කොටස කියනවා ඒ කොට සිදී අයත් වෙන්නේ සත්පත්තිනි යම්මාගේ කිරියම්මාවරු හත් දෙෙනහට පණ්ඩු බඳින්නාව ආකාරයයි. එක කිරියාහර පූජාවක් කරන්නාව ආකාරය ගැන දෙවෙනි කොට සිටි අපි සඳහන් කරන බවට, скому A poronnduveno